අයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මැදස්ස ප්‍රවෘත්ති වර්තා කරන ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසයක සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය 2022 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත වෙයි පක්ෂව ඡන්ද 153යි විපක්ෂව ඡන්ද 60යි කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ජනපති විශේෂ සාකච්ඡාවක මේ සඳහා කිසිදු රසායනික පොහොරක් ගෙන්වන්නේ නැහැ එළවලු සඳහා විශේෂ පොහොරක් පරිබෝධනාශක ප්‍රමාණයක් ගෙන්වීමටත් සූදානම් බව ඇමති මහින්දානන්ද කියයි බත් පාර්සලයක් රුපියල් 20කින් නැගී ප්ලේන්ටියක් රුපියල් 5කින් ඉහළට පාස්කු ප්‍රහාරයේ එල්ල වී ඇති චෝදනාවන්ට පූජිත් සා හේමසිරියන දෙදෙනාම තමන් නිවැරදිකරුවන් බව පවසයි රට තුල කොවිඩ් අවදානම ඉහළට රට වටෙන්ම යලි කොවිඩ් පොකුරු රාගම දියගල ළමා නගරේ 100කින් 64කට කොවිඩ් රක්පාන පොලිසියෙත් කොවිඩ් පොකුරක් මෝලාශ්‍ර සොයා ගැනීමට අපහසු කොවිඩ් රෝගීන් වැඩිවීමක් විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි පාසල් වල 6 සිට 9 දක්වා උ ශ්‍රේණි අධ්‍යන කටයුතු සඳහා ආරම්භයි සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රසස්ත මට්ටමක සිරිල් ගාමිණී පියතුමන් තෙවන දිනටත් CID ට පැය 5ක ප්‍රකාශයක් ලබා දෙයි ප්‍රථමයෙන් දේශීය පත්වෙතයි අවධානය 2022 අයවැය දෙවන වර්ගයේ වීමේ ඡන්ද විමසීම අද පස්වරු වේ පැවැත්ුණා එෙහිදී අයවැයට පක්ෂව ඡන්ද 153ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 60ක් ඒ අනුව අයවැය දෙවන වර්ගයේ වීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 93කින් සම්මත වුණා වත්මන් රජයේ 2022 අයවැය දෙවන වර්ගයේ වීමේ ඡන්ද විමසීම අද පස්වරු වේ ආරම්භ වුණා දැන් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් ඒ අනුව වැඩි ඡන්ද 93කින් අයවැය දෙවනවර කියවීම සම්මත වුණා 2022 අයවැයට පක්ෂව ඡන්ද 153ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 60ක් පමණයි විසර්ජන 50ක් කිටුම් පද දෙවනවර කියවීම පක්ෂව ඡන්ද 153යි විපක්ෂව 60යි යෝජනාව සම්මතයි මේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පළ කළ අදහස් දැන් තටම හිටියා ඇති මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මිනිස්සුන්ගේ ඉල්ලීමට හැංගීම් වලට ඇහුම්කන් දීලා මෙච්චර තද දරදලු නීති රීති ගේන්න එපා ඔය අහන් ඉන්නකොට අපිට එන ගැටලුව තමයි මේ විශාල ආර්ථික දැනුම ඇයි මේ අයට එතුමන්ලගේ පාලන කාලේ පාවිච්චි කරන්න බැරි වුනේ කියලා ලෝකෙම මෙහෙම නැව ගිලෙන වෙලාව බෙදිලා පාරට බහැලා උද්ඝෝෂණ කරලා කෑ ගහලා පෙළපා ගිල මිනිස්සු අවුස්සලා කරන හැම දෙයකින් මේ රටේ කොවිඩ් වසංගතය තව වැඩි වෙනවා ආයෝජකයෝ බය වෙලා දුවන සර්ගේ අවුරුදු දෙකේ රටට වෙච්ච හානිය ගැන ඔප්පු කරන ලියවිල්ලක් කියන එක තමයි මේකේ කියන්න පුළුවන් Tamanta chande deebu goviyawa vinasha kara Tamanta chande deebu guruwareta gæwwa Facebook එකේ රජයේ සේවකයෝ යම් කිසි දෙයක් කිව්වොත් එයාට විරුද්ධව දඩුවම් කරනවා මාර රටක් අම්මපා සාමාන්‍ය පිස්සු වදිනවම මිනිස්සු තනියෙන් hina වෙනවා එහෙම චරිත අද ලංකාවේ අපි දෙකලා තියෙනවා වසංගතයක් නැති රටේ ඔබතුමන්ලාසර 2015 ඉඳලා 19 වෙනකන් ආණ්ඩු කරපු කාලේ මේ රටේ ගෑස් පෝලිං වල තෙල් පෝලිං වල මිනිස්සු හිටියා දැන් කතා කරනවා මේ අයවැය පොතේ ඩිජිටල් නැහැ කියලා මේ රෙද්දි ඇඳගෙනද කතා කරන්නේ ලබන සැර වෙනකොට ලයිස්තුවක් දාලා ගෙදර යවන වැඩසටහන ඉන්නවා කියන එක මතක තියාගෙන කඩේ යන්න කියන එක මතක් කරනවා මේ පාර්ලිමේන්තුවේ දාන සද්ද එළියට ගිහලා කෑ ගන්න බෑ මිනිස්සු දැන් ගස් වල ගැට ගහන්න පටන් අරගෙන පසු පෙළට තමුන්ලාසලාගේ මුදල් ලැබිති දීලා තියෙන ගේම් එක පිළිබඳව හිතන්නකෝ දැන් අවුරුදු 10ක් යන්න ඕනේ මාලිමේන්තුවේ විසාමයට ලැබෙන්න හරි කමන්න ඒක හොඳයි කියමුකෝ තප්පුලව තොත්තොත්තොත් ගාලා අසුපෙලේ තප්පලු මොකටියර නැහැ කොහොමද ටිකිරි මොලේ මං දැක්කා කවුද එකේ කියනෝ മന്ത്രിවරේ පිලිපිත්තා දීලා දිනවා ඉතින් පිලිපිත්තා දීලා හරියන්නේ නැහැ මාල්ටි ගල්ලන් කාමන් කියලා මාල්ටි ගොම් කලින් අල්ලන් කාලන මේ කතා අහගෙන ඉන්න අමාරු වෙනකොට ෆයිල් මිටිය උස්සන් එන්න ගේට්ටුව ගාවට යන උදවිය මේ කතාව නවත්තන්න කටයුතු කරනවා මේ ආර්ථිකය දැන් තියෙන්නේ හරියට පිළිකා ලෙඩෙක් වගේ ගෙදර තියාගෙන දෙනව අද්දෙහෙත් ගන්න ඕනි තැනින් මේකට විසඳුම ගන්නෙ නැහැ ඔබතුමා කොහොමද මෙහෙම ෆයිල් උස්සන් එහාට පැන්නේ එහෙම ෆයිල් උස්සන් මෙහාට පයින්නේ කොහොමද කියලා දන්න හොද තමුන්නාසලා හිතනවා නම් මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා ඉක්මනින් තමුන්නාසලා වැරදිලා මැතිවරණ තියන්න පුළුවන් සුදුසුම ඉක්මන්ම දවසෙන් මැතිවරණ තියමු එදාට තමුන්නාසලාට ඒ රටේ ජනතාවගේ දඬුවම ලැබෙයි ගාලු පුරවරේ පොඩි කොළු පොඩ්ඩක් කතා කරන්න වැහුණා ඒ කොළු පොඩ්ඩා කියනවා ඩීල් දේශපාලනය ගැන ගරු කතානායකතුමනි ඒ කොළු පොඩ්ඩා ඒ පත්‍රය යන්න සල්ලි ගත්තා ඊට පස්සේ ආපහු මේ පත්‍රය යන්න සල්ලි ගත්ත කොල්ලෙක් වගේ
බෝංචි කරල් දෙකට රුපියල් 6.50ක් වෙලා තියෙනවා. මේ රුපියල් 27ක කැරට්ටලයක් මේ තියෙන්නේ. පාළු මිරිස් කරලට වෙලා තියෙනවා රුපියල් 17ක්. වම්බඩු කරලට වෙලා තියෙනවා රුපියල් 22ක්. අද කණ්ඩන මෙල්ලව කණ්ඩ වෙලා තියෙන්නේ. හැබැයි කතාවට කියන්නේ බිලිපිත්තක් දෙනවා බිලිපිත්තක් දෙනවා බිලිපිත්තක් දෙනවා මොන බිලිපිතිද? වර්ෂාව නිමවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි වගා සංග්‍රාමයක් දියත් කර ඉදිරි මාස 3 දෙක 3 තුල එළවලු පල්ලතුරු බිත්තර කුකුල් මස් ආලු කරවල ආදී විලඳ පොලේ සුලභ කිරීමට ප්‍රබකත්වයක් දෙනු ඇතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. COVID-19 වසංගතයේ හේතුවෙන් බලපෑමට ලක් වූ අන් සියලු දෙනාටම සාහන සැලසීමට අපි මැලි වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. දුම්කර වංචාවේ මුදල් ආච්ඡන්ත කරා වගේ අව යෝජනා තියෙනවා නම් මෙතන සඳහන් වුණා ඒවා නීත්‍යානුකූල ඔප්පුනොත් මම පසුබට වෙන්නේ නැහැ. ඒවා පවර ගන්න අපි මේ සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩනගමු. මෙරට කෘෂි කර්මාන්තයේ මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ඒ සම්බන්ධයෙන් ගොවීන් නිසි ලෙස දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පවතින බවයි ජනාධිපතිවරයා පවසන්නේ. රසායනික පොහොර මාෆියාව කඩිනමින් හඳුනාගත යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ අද ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. කෙසේ වෙතත් ඊයේ දින කෘෂිකර්ම අමාත්‍යංශය කළ ප්‍රකාශයක් සමග ගොවින්ද දෙගිඩියාවකට පත් උනේ රසායනික පොහොර ගෙන්වනවාද නැද්ද යන්න පිළිබඳවයි. රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන් නතර කර දැමීමට පසුගිය අප්‍රේල් මාසයේදී ජනාධිපතිවරයා සහ රජය තීරණය කළා. ඊට අදාළ ගැසට් පත්‍රය මැයි මාස 6 වනදා නිකුත් කළා. පොහොර සහ කෘෂි රසායන තහනම් කරමින් නිකුත් කළ එම ගැසට් පත්‍රයත් සමගම යල කන්නේ අවසන් භාගයේ ගත කරමින් සිටි ගොවීන් ඊට දැඩි විරෝධයක් එල්ල කරනු ලැබුවා. රසායනික පොහොර භාවිතයට අවසර නැතිනම් තමන්ට කාබනික පොහොර හෝ ලබා දෙන ලෙසටයි ගොවීන් ඉල්ලා සිටියේ. එහෙත් නිසි ලෙස කාබනික පොහොර රට තුල නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නොමැති බවට බලධාරින්ට තේරුම් ගියේ ඊට මාස කිහිපයකට පසුවයි. කාබනික ආහාර නිෂ්පාදනය කිරීමට ගොවියා පෙළඹවීම මෙම උත්සාහයේ අරමුණ බවටයි රජය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මහ කන්නේට සූදානම් වන ගොවීන්ට නිසි ලෙස කාබනික පොහොර රසායනික පොහොර හෝ කුමන වර්ගයක පොහොරක්වත් නොලැබීම නිසා ගොවීන් දැඩි අසිරුතාවයකට පත්ව ඔවුන් දිගින් දිගටම අරගල කිරීම ආරම්භ කළා. දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නැරම ගොවි ජනතාව වීදි බසමින් සිය විරෝධය පළ කළේ වගා කිරීම සඳහා කුමන හෝ පොහොරක් ලබා දෙන ලෙසටයි. ඒ කාබනිකද රසායනිකද යන වග ගොවින් ප්‍රකාශ නොකළත් පසුව කාබනික වගාවන්ට යොමු වූ ගොවින්ද චෝදනා කළේ කාබනික පොහොර යෙදීම තුළින් තමන්ට නිසි අස්වැන්නක් නොලැබෙන බවටයි. පවතින තත්ත්වයේ හමුවේ වී අස්වැන්න එළවලු ඇතුළු සියලු භෝග වර්ගවල දැඩි හිඟයක් රට තුල නිර්මාණය වන පසුබිමක් දකින්නට ලැබුණේ ඉතා විශාල ලෙස මිල ගණන් ඉහළ යාමත් සමගයි. මහකන්නේ වගා කටයුතු අවසන් වීමට නියමිතව තිබුණත් තවමත් රටට අවශ්‍ය බත සහ රටට අවශ්‍ය එළවලු වගා කරන්නට ගොවීන්ට අවස්ථාව සැලසී නැහැ. අපේ රටේ කෘෂි කර්මාන්තයේ බරපතලම ගැටලුව නිර්මාණය වෙමින් පවතින පසුබිමක් තුල ඊයේ දවසේදී කෘෂිකර්ම අමාත්‍යංශයෙන් නිවේදනය කළේ ශාක පෝෂක සහ කෘෂි රසායන ආනයනයට රජය අවසර ලබා දෙන බවටයි. මේ අතර අද පෙරවරුවේ මහකන්නේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්තුණා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවයි. විවිධ උද්ඝෝෂණ ඉතින් ඒක දිහත් බලන්න එපා. ගොවියෝ කරන්නේ නැහැ, සමහර අය අතහැරලා දානවා. ඉතින් ඒක අපි කොටසකට හරි ඒ තියෙන එක ඉමීඩියට් විසඳුමක් අපිට දෙන්න වෙනවා. හැබැයි ප්‍රතිපත්තියක් වශයෙන් රජයේ කරන්නේ හරිත කෘෂි කර්මාන්තය පමණ. රසායනික පොහොර ඒක පුද්ගලික අංශයට බාර දෙන්න ඕන එක්කෙනෙකුට ඕන නම් ගෙන්නලා ඒක එතකොට ගොවියට අපිට ලබා දෙන්න පුළුවන්. ඒකේ අවේලබල් තියෙනවනේ. එතකොට ඒ කාටවත් කියන්න බෑ මේක නැහැයි කියලා. හැබැයි අපි සහනාධාරය දෙන්නේ, බෙදලා දෙන්නේ, ප්‍රමුඛත්වය දෙන්නේ මේ කාබනික පොහොරවලට. අපි පොහොර බෙදන එක තාම සිද්ධ වෙලා නැහැ. මේවා ගැන ප්‍රශ්න ඇති වෙච්ච හන්ද තමයි ඒගොල්ලෝ උද්ඝෝෂණය කරන්නේ. ඉතින් ඒකට අපි නැත්තම් මේ කන්නේ සම්පූර්ණයෙන්ම අපි අසාර්ථක වෙනවනේ. ඒක වෙන්න දෙන්න බෑනේ. මේක මුලින්ම කරා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මම දන්නවා ඔය විද්‍යාඥයෝ අරගොල්ලෝ මේගොල්ලෝ ඇවිල්ලා කිව්වට ඒගොල්ලන්ගේ කාර් එක කවුද කියලා බැලුවොත් පොහොර සමාගමකින් දීලා තියෙන්නේ. සමහර අය අධ්‍යක්ෂකවරු පොහොර සමාගමවලම අධ්‍යක්ෂකවරු. ඒගොල්ලෝ තමයි මේක ඇවිල්ලා කියන්නේ. මේ කන්නේ දැනට තියෙන ඒවට මීඩියට්ලි දෙන්න ඕන එක ගොවියන්ට ඒ උත්තරේ දෙන්න ඕන. ඒ ගොවියට විසඳුමක් දීලා නැහැ.
රසායනික පෝර මාෆියාවක් තියෙනවා. ඒකත් එක්ක ෆයිට් කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒකට ලොකු කැපවීමක් ඕන. ඒ කැපවීම නැත්තම් නිලධාරීන් අතර මේක කරන්න බෑ. මේ අතර අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමග පැවති පොහොර පිළිබඳ සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ සහ නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදී සිදු වූ බව කියන වංචාවන් ඇතුළු කෘෂි කර්මාන්තයේ ඉදිරියේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු වුණා. මේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමේ ක්‍රියාවලිය හා බෙදා හැරීම සි රජයේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය සහිතව මෙකී දියර පොහොර ආනයනය කිරීම සිදු කොට ඇත. රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මා මේ කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සඳහා සිදු දායකත්වයක් බලපෑමක් නියම් හෝ අනියම් ආකාරයෙන් කිසිදු ඇඟිලි ගැසීමක් සිදු කොට නොමැති බවද මේ අවස්ථාවේදී ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා. තවත් ඛේදවාචකයක් සිද්ධ වෙනවා. නැනෝ නයිට්‍රජන් ජාවාරම ඒ ජාවාරම කියන්නේ ඒ රටේ විකුණන්නේ අපිට දැනගන්න තිබෙන දත්ත වලට අනුව රුපියල් 654 අපේ රටට විකුණනවා රුපියල් 2520ට රුපියල් 1866ක වැඩි මිලක් ලක්ෂ 78000ක පාඩුවක් අපේ රටට මෙන්න පෝර ඛේද වාචකය මෙන්න නැනෝ නයිට්‍රජන් ඛේද වාචකය දැන් ඔක්කොම පස්සේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්තුමා කියනවා කාබනික පෝර තීන්දුව අපි වෙනස් කරගත්තා ආපහු හරවගත්තයි කියන්නේ මේරටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි විශ්වාස කරන එක නිවැරදි තීන්දුව කියලා. හැබැයි ගැටලුවක් තියෙන කරු කතානායකතුමනි. ලේකම්තුමා එහෙම කිව්වෙන් පස්සේ කෘෂිකර්ම ඇමතිතුමා ප්‍රකාශ කරනවා නෑ තවම එහෙම තීන්දුවක් කරන්න නැහැ කියලා. දැන් පෝර ඇමතිතුමා මේ සභාවට ඇවිල්ලා අද උදේ කියනවා නෑ මේකට සම්බන්ධ කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් කියලා. විපක්ෂ නායකතුමා කිව්වා කෘෂිකර්ම ඇමති එකක් කියනවා ලේකම් එකක් කියනවා රාජ්‍ය ඇමති එකක් කියනවා. මුලින්ම කියන්න ඕනේ අපි කවුරුවත් එකක් දෙකක් තුනක් කියන්නේ නැහැ. කෘෂිකර්ම අමාත්‍යංශයේ අමාත්‍යවරයාත් රාජ්‍ය අමාත්‍යවරයාත් ලේකම්තුමත් සියලු දෙනාම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියත් එක්ක අපි හිට ගන්නවා. නැනෝ නයිට්‍රජන් පිළිබඳව ඕනෑම ප්‍රමුණාසිරට ප්‍රශ්නයක් තියෙනවා නම් මේක ඇමතිවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරට ඇඟිලි දික් කරලා වැඩක් නැහැ. මේක රාජ්‍ය අමාත්‍යංශයේ ටෙන්ඩර් පටිපාටියක් හදවලා තියෙනවා. වෙනම ටෙන්ඩර් කමිටි එකක් තියෙනවා. ඔබතුමාලට පුළුවන් කෝප් එකට ඕනනම් කැදවන්න තමුන්නාන්සේලා කියන්න ඕනේ ප්‍රසිද්ධ විවාදයකට මමත් රාජ්‍යමත්තුමත් එන්නම්. ඒක ඔබතුමා කිව්වනේ දැන් ලේකම්තුමත් ඇමතුමත් එකමතේ ඉන්නවා කියලා. නමුත් අද ජනාධිපතිතුමා තීන්දුව කළා තියෙනවා. හොර ගේනවා කියන කාරණේ 10 දී සාකච්ඡා. ඒ පිළිබඳව තොරතුරක් කියන්න පුළුවන්ද? වී වගාව සඳහා රසායනික පොහොර ආනයනය කරන්න අද 10 රැස්වීමේ කිසිදු තීන්දුවක් ගත්තේ නැහැ. එතෙන්දී මේ අධික වර්ෂාව නිසා දැඩි හානියට ලක්වෙච්ච එළවලු වගාව වෙනුවෙන් විශේෂිත පොහොර වර්ගයක් ආනයනය කිරීම පිළිබඳ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාලට අවසරයේ දුන්නා එකන කියන්න කියලා ඒ හැරෙන්න කිසිවක් ගේන්න අවශ්‍ය කටයුතු කළ නැහැ. පෝර ගෙන්නන ඇමතිවරයා මේකේ මොකද්ද කරේ කියලා අපි දන්නවා. දැන් කියනවා මේ ගෙන්නන්නේ ශාක පෝෂක කියලා. අපි කියනවා ශාක පෝෂක නෙවෙයි සාටක පෝෂක තමයි සිද්ධ වුනේ මේ දවස් එකේ. සාටකේ තමයි හම්බ කරගත්තේ කියලා අපි මේ වෙලාවේ සඳහන් කරනවා. ඔබතුමා කියනවාද දැන් රසායනික පෝර ගැසට් එක රිවර්ස් කළා නැද්ද? නෑනේ. එහෙනම් ඔබතුමා වගකීමෙන් කියනවා රසායනික පෝර ලංකාවට ගේන්නේ නැහැ කියලා. ශාක පෝෂක ගරු මන්ත්‍රීතුමා මම ඔබතුමාට කිව්වා වී සඳහා කිසිදු රසායනික පොරක් දෙන්නේ නැහැ ඔබතුමා මගේ කතාව අහගෙන හිටියේ නැහැ හැබැයි මේ රටට රසායනික පොර රටට ගෙනාවොත් ශාක පෝෂක හරි මොන නමක් හරි කියලා ඔබතුමා ඉල්ලා අස්වෙන්න කියලා මම තමුන් ආසිරිය යෝජනා කරනවා හෙට සිට බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල වැඩි කිරීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා ඒ අනුව බත් පාර්සලයක් රුපියල් 20කින් ඉහළ යන අතර ප්ලේන්ටියක මිල රුපියල් 5කින් ඉහළ යනු ඇති හෝටලයක ප්‍රධාන ආහාරය බවට මේවට පත්වලා තිබෙන්නේ ෆ්‍රයිඩ් රයිස් මේ ෆ්‍රයිඩ් රයිස් භාවිතය සඳහා වැඩිපුරම අවශ්‍ය වෙන්නේ කැරට් සහ ලීස් වගේම ලූණු කොළ නැත්නම් ලූණු මල් ඉතින් මේවා බෙහෙත් පොළ තුල ඉතාමත්ම මිල ඉහළයි ඒ තත්ත්වය තුළ අපිට රුපියල් 150ට 180ට 200 ගණන් වලට දෙන ෆ්‍රයිඩ් රයිස් එකට එළවලු දෙන්න වෙන්නේ අන්වීක්ෂයෙන් බලලා ඒ නිසා ෆ්‍රයිඩ් රයිස් එක මිල රුපියල් 20කින් වැඩි කිරීමට තීරණය කරනවා එළවලු තුනක් පලා වර්ගයක් එක ඒ වගේ මාළු කෑම එකක් අපි වෙරදපොලේ වර්තමානයේ තිබෙන රුපියල් 150ත් 180ත් අතර මේ කෑම එක මිල රුපියල් අපි 20ක මිලක් වැඩි කරනවා කුකුල් මස් කෑම එක මිල රුපියල් 230යි 220යි දින්නේ කුකුල් මස් කෑම කිලෝ රුපියල් 250 බවට පත් වෙනවා ඒ වගේම ප්ලේන්ටිය රුපියල් 25යි ඒක රුපියල් 30 දක්වා වැඩි කිරීමක් ලක් වෙනවා දිවයිනේ සියලු පාසල්වල 6 සිට 9 දක්වා වූ ශ්‍රේණි අධ්‍යන කටයුතු සඳහා අද විවෘත වුණා ඒ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අද දින සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි වාර්තා වන්නේ කොවිඩ් වසංගතයේ හමුවේ වසා දමා තිබූ පාසල්වල 6 සිට 9 දක්වා වූ ශ්‍රේණි අධ්‍යන කටයුතු සඳහා අද ආරම්භ වුණා ඒ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ආවරණ
ගමනේදී සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර පාසල් ආරම්භ වීමත් සමග නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම පිළිබඳව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. අපි සමහර අවස්ථාව දක්නට ලැබෙනවා දැනට රුවන් පෙර පාසලට පැමිණෙන අවස්ථාවේදී මේ මුඛාවරණය පළඳ සිටියත් පාසල තුලදී නැවත මුඛාවරණ ඉවත් කර සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට ගුරුවරුන් සහ ඒ අදාළ බලධාරීන් කටයුතු කරන අවස්ථාව දක්නට ලැබෙනවා. මේ තත්ත්වය ඉතා භයානක තත්ත්වයක්. නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමේ සිදු වුණොතින් නැවත මේ රෝගය පාසල් තුලින් පැතිරීම සහ විශේෂයෙන්ම පාසල් වසා දැමීමට සිදු වීමේ අවාසනාවන්ත තත්ත්වය මග හරවා ගැනීමට අපි සියලු දෙනාටම හැකියාව ලැබෙනවා. ඒ දින සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 31ක් අද වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14158ක් දක්වා ඉහළ ගියා. දැන් කොවිඩ් සම්පූර්ණ වාර්තාව. රාගම දියකල ළමානගරයේ සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ 100ක් අතරින් 64 දෙනෙකු කොවිඩ් රෝගීන් ලෙස තහවුරු වී තිබෙනවා. පසුගිය 17 වනදා එහි පළමු රෝගියා වාර්තා වූ අතර සෙසු රෝගීන් ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. රක්වාන පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 28 දෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. කළුතර දිස්ත්‍රික්කයේද කොවිඩ් අවදානම ඉහළ ගොස් තිබෙනවා. ගත වූ දින 3 තුල පමණක් ආසාදිතයින් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බව සෞඛ්‍යාංශ තහවුරු කළා. මූලාශ්‍ර සොයා ගැනීමට අපහසු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. ප්‍රතිශතයක් හැටියට ගත්තහම මූලාශ්‍රය හොයා ගැනීමට අපහසු රෝගීන්ගේ සංඛ්‍යාව යම් ආකාරයකට වැඩිවීමක් අපිට පැහැදිලිව පේනවා. නමුත් ඒ ප්‍රතිශතය අපේ ක්‍රියාමාර්ග ගෙනීමට, ඒ කියන්නේ අපේ තියෙන පාලන ක්‍රියාමාර්ග වෙනස් කිරීමට තරම් ලොකු ප්‍රතිශතයක් හැටියට අපි දකින්නේ නැහැ. තවදුරටත් අපිට ඉදිරියටත් මේ පොකුරක් හැටියට සලකමින් කරන ක්‍රියාමාර්ගයේ ඉදිරියට කරගෙන යන්න පුළුවන්. මේ දවසකට රෝගීන් 700ක් වාර්තා වීම වුණත් අපි සලකන්නේ බරපතල තත්ත්වයක්. අන්න ඒ නිසා සියලු දෙනාම වගකීමෙන් කටයුතු කිරීමත් මේ සංඛ්‍යාවලට සටන් කිරීමෙන් හෝ ඒ ආකාරයි වාද විවාද කිරීමට වඩා වැදගත් වන්නේ සියලු දෙනා වගකීමෙන් කටයුතු කරමින් තවදුරටත් මේ රෝගීන් වැඩිවීමට තියෙන ඉඩකඩ අවම කරමින් හැසිරීමයි. කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා ඕ ෆයිසර් එන්නතේ තවත් මාත්‍රා තුගයක් අද අලුයම දිවයින්ට රැගෙන එනු ලැබුවා. අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිර්දේශයන් මත සිනමාව කර්මාන්තයක් බවට පත් කිරීමට අදාළ යෝජනාවට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සිනමා ශාස්ත්‍රයේ සංගම 7ක නියෝජිතින් අද කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. කර්මාන්තයක් ලෙස සිනමාව පිළිගැනීම තුළ ඇතිවන වැදගත්කම පිළිබඳව වාර්තාවක් කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කළා. විමල් විරංස මැතිතුමාගේ අනුමැතිය, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුමැතිය ආවා. ඒ දෙකපලගේම සහයෝගය සහ අනුමැතිය ලැබුණායින් පස්සේ තමයි කැබිනට් පත්‍රිකාව කැබිනට් එකට ඉදිරිපත් කරලා සිනමාව කර්මාන්තයක් බවට පත් කරන අවස්ථාව එළඹුණේ. සමහර වර්ෂවල අවුරුද්දට සිනමා කෘති 40කට ආසන්න ප්‍රමාණයක් බිහි වෙච්ච රටක්. දැන් පසු කාලීනව මම හිතන්නේ සිනමා කෘති 7ක් 8ක් බිහි වෙච්ච මට්ටමට අපි පල්ලෙහාට වැටුණා. මෙතනින් පස්සේ කර්මාන්තයක් බවට පත් වෙන මේ සිනමා කර්මාන්තයට වෘත්තියේ වපසරියක් තියෙනවා. ලෝක මට්ටමේ චිත්‍රපටයක් කරන්න පුළුවන් අද කැමරකක් ලෙන්සස්සේ උපකරණ ගන්න කෝටි 3ක්වත් ඕන. ටැක්ස් එකක් ගෙවන්න ඕනේ කැත්ත. මේක වෙනස් කරන්න පුළුවන් මේක ලාභ ලබන මට්ටමකට එහෙම ආවම මේ නාමික වෘත්තිකයින් විදිහට වැඩ කරපු යුගය අවසන් වෙලා අපිට පිළිගැනීමක් ඇති වෘත්තිකයින් විදිහට වැඩ කරන්නට පුළුවන් අවස්ථාවක් උදා වීම හරිම සතුටයි. කියන්නේ මේ අපිට බැංකුවකට ගියත් පිළිගැනීමක් තිබුණේ නැහැ ඇත්තටම. හැමදාම බැංකුව ඇතුලේ මම අසරණ වුණා. මම වගේම මේ සියලු දෙනා අසරණ වුණා. මම හිතුවා මෙතනින් එහාට අපිට බොහොම ගෞරවයෙන් කියන්න පුළුවන් පාර්ලිමේන්තුවේ පිළිගත් වෘත්තියක් අපි කරන්නේ. වාර්ෂික බැංකු වාර්තාවේ සිනමාව සම්බන්ධයෙන් වචනයක්වත් නැහැ. හේතුව තමයි සිනමාන කර්මවන්තයක් නොවිච්ච කාරණේ. එතකොට 2021 බජට් එකේ සිනමාව ගැන නැහැ. කලින් බජට් එකේ සිනමාව ගැන නැහැ. එතකොට අනිවාර්යෙන් 2022 බජට් එකේ වත් සිනමාව ගැන කිසියම් විදිහක පංගුවක් මම හිතන්නේ රජයට ඇතිකරන්න වෙයි මේ කර්මවන්තය සකස් කිරීම හරහා. පාස්ක් ප්‍රහාරයට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම්
එම සිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ චෝදනා අද නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ හමුවේ කියවා දෙනු ලැබුවා. එහිදී ඔවුන් දෙදෙනාම ප්‍රකාශ කර ඇත්තේ තමන් සියලු චෝදනා වලට නිවැරදි කරුවන් බවයි. මෙම නඩුව අද නාමල් බලල්ලේ ආදිත්‍ය පටවැඳිගේ සහ මොහොමඩ් ඉරිෂඩින් යන කොළඹ මහාධිකරණ විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා වෙත්තිකරුවන්ට කියවා දෙනු ලැබුවා. එම චෝදනා වලට තමා නිවැරදිකරු බවයි එහිදී පූජි ජයසුන්දර මහතා අධිකරණයේ හමුවේ සඳහන් කළේ. ඉන් අනතුරුව නඩුවේ ආරම්භක දේශනයේ සිදු කළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් 2019 වසරේ අප්‍රේල් මාස 21 වන දින පාස්කු ඉරු දින සහරන් හෂිම්ගේ නායකත්වයෙන් නියුත් ජාතික තව්හිද් ජමාත් නැමැති අන්තවාදී සංවිධානය විසින් දිවයිනේ ස්ථාන 8කදී එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් මියගිය සහ තුවාල ලැබුවන් පදනම් කරගෙන නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇතැයි කියා සිටියා. විත්තිකරුට එරෙහි චෝදනා උපකිරීම සඳහා 2019 වසරේ අප්‍රේල් මාස 7 වනදා සිට 21 වනදා දක්වා කාල සීමාව තුල හටගත් සිදුවීම් ප්‍රමාණිකූලව සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයට දන්වා සිටියා. ඒ අනුව විත්තිකරුට එරෙහිව චෝදනා 855ක් සහ සාක්ෂිකරුවන් 1215 දෙනෙක් ඉදිරිපත් කර තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා වැඩිදුරටත් සඳහන් කළා. ඉන් අනතුරුව වැඩිදුර විභාගය හෙට දින දක්වා කල් දැමුණා. මේ අතර මෙම නඩුවට අදාළව අද පස්වරුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙනී සිටියා. මෙහිදී අධිකරණයේ විසින් විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට අදාළ චෝදනා කියවා දීමට සූදානම් වූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච මොහන් වීරකොන් මහතා මූලික විරෝධතා මතු කරමින් සිය සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති චෝදනා පවත්වාගෙන යන්න නොහැකි බව අවධාරණය කළා. එම මූලික විරෝධතා වලට ප්‍රතිචාරය දක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් විත්තිකරු සිය රාජකාරියේ චේතනාන්විතව පැහැර හැර තිබෙන බවට සාක්ෂි අනාවරණය වී ඇතැයි ප්‍රකාශ කළා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිය මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් නඩුවට අදාළ චෝදනා විවෘත අධිකරණයේදී විත්තිකරුට කියවා දුන්නා. එම චෝදනා වලට තමන් නිවැරදි කරු බවයි විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා මෙහිදී ප්‍රකාශ කළේ. සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අද තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. එහිදී පැය 5ක ප්‍රකාශයක් ලබා දුන් සිරිල් ගාමිණී පියතුමන් පසුරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා. අද තෙවන දිනටත් සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණා. එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශය ලබා ගැනීමටයි මෙලෙස සිරිල් ගාමිණී පියතුමන් හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ලෙසට දැනුම් දී තිබුණේ. එය අනුව මීට පෙර අවස්ථා දෙකකදී තොරතුරු ලබා දීම සඳහා සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. එහිදී පළමු දිනේදී පැය 7ක කාලයක් ප්‍රකාශ සටහන් කරගත් අතර දෙවන දිනේදී සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පැය 8ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. මේ අතර අද පෙරවරු මෙම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට පොලිසියෙන් බාධා කිරීම සිදුවීමත් සමග එම ස්ථානයේ තර්මක උණුසුම් තත්ත්වයක් හටගත්තා. මේ අතර අද දිනේද පැය 5ක පමණ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව අද පස්වරු කාලයේදී සිරිල් ගාමිණී පියතුමන් CID පිටතට පැමිණියා. අද අපි ඉවර කරා මේ CID ඉවර කරා ප්‍රශ්න කිරීම සහ මගේ පිළිතුරු ඉවර කරා අපි. මෙතනදී සිදු කරන්නේ සිදු කළ යුතු දේ නෙමෙයි, සිදු කළ යුතු වන්නේ මේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද, ඒක ඇත්තටම මොකද්ද උනේ, ඒකට වග කියන්න ඕන ඇත්තටම කවුද කියන එක හොයාගන්න එක. මම අවසානයේදී ප්‍රකාශ කරපු දේ තමයි අපි ජනාධිපතිතුමාට ලිපියක් කැරියා. ඒ ලිපියේ සියලුම නිර්දේශ නැවත මතක් කරලා දප්පුල් ලිවේරා මහත්මයා කියාපු අර කුමන්ත්‍රණ කතාව ගැන ඔහුව ගෙන්නලා විමර්ශනයක් කරන්න කියලා කියලා තියෙනවා. මෙන්න මේ විමර්ශනයනේ කරන්නට ඕනේ. අපිට නිතැතින්ම ප්‍රශ්නයක් මතු වෙනවා, මේ අවශ්‍ය වෙලා තියෙන්නේ පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයාගන්නකද, එහෙම නැත්නම් ඒක වාහනයකද කියලා. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධතාවයක් ඒගොල්ලන්ට නැත්තම් එතකොට ඇයි ඒගොල්ලෝ මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න බය වෙන්නේ? ඇයි මේව යට ගන්න උත්සාහ කරන්නේ? අන්න එතකොට සැකයක් මතුවෙනවා. අපිව පීඩාවට පත් කරන්න අපි ශක්තිමත් වෙනවා.
මම සිරිල් ගාමිණී පියතුමන්ව CID එකට කැඳවන්නේ කුමන අවශ්‍යතාවයක් මතද කියන එක මට අවසාන වශයෙන් කරුණු පැහැදිලි කරන්න බෑ. ඒක CID එක කරන්න ඕන දෙයක්. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ මම දන්න තරමින් නම් කාර්යක්ෂමව සිදු වෙනවා. ලංකාවේ අධිකරණ ක්‍රියාවලියට මේ වගේ ප්‍රශ්නයක් ගියාම ලෝකෙ ඔබ හොයලා බලන්න වෙනත් රටවල මේ විදිහේ ත්‍රස්තවාදී සිද්ධ ක්‍රියා සිදු වුණාට පස්සේ නීතිමය මගින් මේ අපරාධකරුවන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය කොතරම් කලක් ගත වෙලාද සිදු වී තිබෙන්නේ කියලා අධ්‍යයනය කරන්න. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාටම දඬුවම් කිරීම අපේ රජයේ අනිවාර්ය වගකීමක්. හැබැයි ඒක අපි කරන්නේ මේ කැබිනට් මණ්ඩල තීන්දුවකින් නෙවෙයි. එහෙම නැත්නම් අරණියගහ මන්දිරයේ හොරට රැස් වෙලාද නෙවෙයි. ඒක කරන්නේ අධිකරණය හරහා අධිකරණයට අදාළ කරුණු ඉදිරිපත් කෙලවර පිටියේ යුග දනවි බලාගාර ගිවිසුම බල රහිත කිරීමේ රෙඩ් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ගොනුකල ප්‍රිට් පෙස්සම ලබන පෙබරවාරි මාස පළමු වනදා සලකා බැලීමට අභියාචනා අධිකරණය අද නියෝග කළා. මීට මාස කිහිපයකට පෙර අපේ රටේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ කෙරවල පිටියේ යුග දනවි බලාගාරය පිළිබඳවයි. යුග දනවි බලාගාරයේ කොටස් ඉන්දියානු සමාගමකට ලබා දීමට එරෙහිව බොහෝ පාර්ශ්ව හඬ නැගුවා. පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් විවිධ කණ්ඩායම් වෘත්තීය සමිති මීට විරෝධය පළ කරමින් හඬ නැගුවත් රට පුරා විවිධ ස්ථානවල උද්ඝෝෂණ වැඩ වර්ජන ක්‍රියාත්මක වුවත් මේ වන විට ඒවා දකින්න නොලැබුණත් යුග දනවි බලාගාරයේ 140ක කොටස් අමරිකානු සමාගමට ලබා දීම මෙතෙක් අත් හිටුවා නැහැ. මේ සම්බන්ධයෙන් පාර්ශව රැසක් අධිකරණයේ පිහිට පැතුව අතර පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ මීට අදාළව ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බලන ලෙස නීතිපතිවරයා ඉල්ලීමක්ද කර තිබුණා. මේ අතර කෙරවල පිටියේ යුග දනවි බලාගාරයේ රාජ්‍ය සතු කොටස් වලින් 140ක් අමරිකානු සමාගමක් වෙත පැවරීම සඳහා අත්සන් කර තිබෙන ගිවිසුම බල රහිත කිරීමේ රීට් ආචාවක් නියුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගොනු කළ රීට් පෙත්සම ලබන පෙබරවාරි මාස පළමු වනදා සලකා බැලීමට අභියාචන අධිකරණය අද නියෝග කළා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන මහත්වරුන් විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. සෝභිත රාජකරුණා ධම්මික ගණේපොළ යන අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබුවා. එහිදී පෙත්සමේ වගඋත්තරකාර වෙස්ට් කොස්ට් පව පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ මෙම පෙත්සමට මුල් වූ කරුණු සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් මේ වන විට ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ ඉදිරිපත් කර තිබෙන බවයි. මෙහි පෙත්සම් කරුවන වසන්ත සමරසිංහ මහතා විසින්ද එක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේම මූලික අයිතිවාසිකම් පෙත්සම් මේ මාස 26 වනදා කැඳවීමට තීරණය කර තිබෙන බවයි. එම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලෙසට නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇති බවද සඳහන් කළා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකයින් වෙස්ට් කොස්ට් පව පෞද්ගලික සමාගම, ඇමරිකාවේ නිව්යෝර්කයේ පිහිටි නිව් ෆෝට්‍රස් සමාගම, ලංකා විදුලි බල මණ්ඩලය, ලක්දනවි සමාගම, මහජන උපයෝගිතා කොමිසම, එහි සභාපති ඇතුළු සමාජිකයින්, මුදල් අමාත්‍යංශ ලේකම්, ලංකා ඛනිජතෙල් සංස්ථාව, ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩලය ඇතුළු 43 දෙනෙකු නම් කර තිබෙනවා. පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ලාංකිකයන් අතර බොහොම ප්‍රබල හැඟීමක් තියෙනවා වර්තමාන මැතිවරණ ක්‍රමය අපේ රටට ගැලපෙන්නේ නැහැ කියලා. ඒක වෙනස් කිරීමට ලොකු උවමනාවක් රටේ තිබෙනවා. එතකොට දිනේෂ් ගුණවර්ධන කමිටුවේ නිර්දේශත් ජනවාරි අවසානයේ පෙබරවාරි මුල වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පුළුවන් තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ප්‍රමුඛත්වයේ දීමට රජය බලාපොරොත්තු. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා නීතිපතිතුමා බොහොම පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා අලුත් පනතක් පාර්ලිමේන්තුවට ගෙන්න ඕනේ කියලා. ඒ පනත ගෙනල්ලා සම්මත කරන තුරු පළාත් සභා මැතිවරණ පවත්වන්න බෑ. සම්පූර්ණයෙන් මේක ඇතිකලේ යහපාලන රජය. ඒක නොපැවැත්වීම හෝ කල්දැමීම මේ රටේ සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් උග්‍ර ලෙස උල්ලංඝනය කිරීමත් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා දින කිහිපයකින් නිල සංචාරයකට යනවා ඉන්දියාව. ඒකේ අරමුණ ණය ලබා ගැනීමම නෙවෙයි. එම නිසා අවධානය යොමු වෙලා තිබෙන්නේ වෙන ක්‍රමවේද හරහා රටට අවශ්‍ය ප්‍රාග්ධනය ඒ විදේශ විනිමය ලබා ගැනීමයි. ජාත්‍යන්තර මූල්‍යද අරමුදලට අපේ රට මීට කලින් වතා කීපයක ගිහින් තියෙනවා. ඒ කිසිම අවස්ථාවක අපිට මේ තියෙන ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ එන්න හැකියාව ලැබුණද? එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍යද මුදල ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ රටේ තිබිච්ච ප්‍රශ්න විසඳගත්ත වෙන රටවල් මොනවද කියන එක මං හිතන්නේ ওই ජාත්‍යන්තර මූල්‍යද මුදලට යන්න කියලා කියන පඬිතයෝ මේ රටට කියන්න ඕනේ. ඒක විකල්පයක් හැටියට පමණයි අපේ රජය සලකන්නේ.
ආණ්ඩුව තුල සිටමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය මාත්‍ය දයසිරි ජයසේකර මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගම්පහ දිස්ත්‍රික්කයේට පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් පත්කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී. එමෙතුමා එතකොට දැන් කොහොමද දැන් දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙනව පොහොට්ටුවෙන්. ඊයේත් අපි දැක්කා දිලු මමනුගම වැනි අමතිවරු පවා ගණන් ගන්න බෑ. අපි ඒගොල්ලෝත් එක්ක කතා කරලා නෙමෙයි අපි ඔය මේ සම්දාන ඇතුළු. ඉතින් බැරි නම් යන්න කියලානේ කියන්නේ ඔබතුමාලා. නෑ ඒක කලබල වෙන්න එපා. මට අපිට බැරි කියලා මොකුත් ප්‍රශ්නයක් නැහැ නේ. අපි ආණ්ඩුව ඇතුළේ ඉඳන් අපි අපේ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරනවා පක්ෂය හදා ගන්න ඕනේ. දැන් මේ මොහොතේ ඔබතුමාලා ඉන්නේ ආණ්ඩුවත් එක්ක ඇත්තට හොඳ මානසික මත නෑ අපි කිසි ප්‍රශ්නයක් නෑ. හොඳයි. මෛත්‍රීපාල ජනදිත්තුමාගේ මතය කොහොමද දැන් මේ වෙන විට? එතුමා අපි ඔක්කොම එක මතයක තමයි ඉන්නේ. මෛත්‍රීපාල ශ්‍රීසේන මහතා සහ නිදහස් පක්ෂය ඊළඟ ජනාධිපති රණවීර සජිත් ප්‍රේමදාස මහත්තයාට සහයෝගය දෙනවා කියලා මේ පොහොත්තුෙන් අයින් වෙලා තියෙන ඔබතුමාලා සජිත් ප්‍රේමදාස මහත්තයාට සහයෝගය දෙනවා. ඒ පිළිබඳව නම් තීන්දුවක් නෙමෙයි කිසිම කතාබහක්වත් කිසිම අදහස් දැක්වීමක්වත් පක්ෂය තුල මේ දක්වා සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ ටෙලිෆෝන් එකේ රීලෝඩ් එකක් දාන්නේ නෑ. එහෙම අපට අවශ්‍යතාවයක් නෑ. මොකද එවැනි දෙයක් ගැන හිතලවත් නැහැ. මා දන්නේ නැති කවුරු හෝ සංවිධානාත්මකව කීප දිනක් ওই වැඩේ කරනවද කියලා. දැන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් ජනතාවට මේ අවස්ථාවේදී සහන දෙනවට වැඩිය මේ රටේ වැටිච්ච ආර්ථිකය ගොඩනංවා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. දැන් අපිට ඩොලර් අර්බුදයක් තියෙනවා. මොකද මේ රටේ දැන් තියෙන අර්බුදයට වගකීම බාරගන්න කවුරු හරි වෙනවා නම් හැමෝම ඒ සඳහා මුහුණ දිය යුතුයි. මේ රට හොම්බෙන් යන ආණ්ඩුවට මිනිස්සු අම්මා මූ නැතුව බනිනවා. ගොයෝ ඔළුව ගින අරගෙන ඉන්න වෙලාවෙනේ මේ අකු නැනෝ නයිට්‍රජන් 4 එක හොරකම් කළේ. නැද්ද? යකෝ ආණ්ඩුව ගැන හිතපන් අඩු ගානේ. ආණ්ඩුව හොම්බෙන් නේ යන ජනාධිපතිතුමා වතුලටම වැටලන්නේ තියෙන්නේ. අද මම දන්න සමහර මිනිස්සු ඉන්නවා උදේ වැඩට ගියහම දවල්ට කන්නේ රුපියල් 40ට පෑන් කෑල්ලයි රුපියල් 20 ප්ලේන්ටි එකයි. හැම දිනම කරපු වැඩ දිහින්දා තමයි මෙතෙන්ට රට ගෙනල්ලා තින්නේ. ඒක මතක තියාගන්න. මේ අවුරුදු දෙක ඇතුළත මේ රට මෙතෙන්ටම ගෙනාවයි කිව්වනම් ඒක පිළිගන්න බෑ. ලබන වර්ෂයේ හාල් කිලෝ එක මං හිතනවා මුල් සිංහල අවුරුද්ද වෙනකොට හාල් කිලෝ එකක් රුපියල් 250ට එහා යනවා. සීනි කිලෝ එකක් රුපියල් 250කට කිට්ටු වෙයි. ඒත් එක්කම අනිත් දේවලුත් ඒ වගේ විශාල ප්‍රමාණයකින් වැඩි වෙයි. ඇයි ආණ්ඩුව පාලනය කරන්න පාවිච්චි කරපු සියලු උපාය මාර්ග අත්හරින්න අයවැයෙන් යෝජනා කරලා තිබෙනවා. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.